අද ලංකාවේ 100%ක වනගනත්වය අවුරුද්දකට අඩු වෙනවා 101.5%. එහෙමනම් තව අවුරුදු 15ක් යනකොට මේ රට කාන්තාරයක්. දැන් කැලෑව විනාශ වෙන විදිහට විනාශ වුණොත්. ඒ නිසා අපි රජයේ විදිහට ගත්ත තීන්දුව තීරණවලදී මේ රටේ වන සම්පත, වැලි, ගල්, පස්, මහ පොළව, සතා සිව්පාවා රකින්න පරිසර නීති ශක්තිමත් කළා වගේම පළවෙනි වරට ලංකාවේ ත්‍රිවිධ හමුදාව යොදවලා තිබෙනවා ස්වාභාවික සම්පත් රැකීම. මේ රටේ වන සම්පත වගේම ස්වාභාවික සම්පත් රැකීමේදී තිබෙන ප්‍රබල අභියෝගය තමයි අනික් දේවල් වලට වගේම ඉන්න දූෂිත ජාවාරම්කාරයන්, කැලෑ විනාශ කරන අය, ගල් වැලි පස් විනාශ කරන අය. රටේ බොහෝ ප්‍රදේශවල අපි නීති රීති ශක්තිමත් කළා වගේම වැලි ගල් පස් බලපත්‍ර හුඟක් අහෝසි කළා. මේ ගැන මට චෝදනාවකුත් තියෙනවා සංවර්ධනයට දෙන්න, ගොඩනැගිලි හදන්න, ගෙවල් හදන්න අවශ්‍ය දේවල් නැහැ කියලා. ඒ විවේචන චෝදනා කොතෙක් තිබුණත් රටට ඉතා අත්‍යවශ්‍ය සුරක්ෂිත කළ යුතු දෙයක් මේ රටේ තිබෙන ස්වාභාවික සම්පත්. මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාද අදහස් පළ කළා. අපිට අක්කර 100ක් දෙන්න 200ක් දෙන්න අපි මේ පයිනස් ගස් ටික අයින් කරලා දාලා දේශීය ගස් ටික ඉඳලා ඒ ඉඩම නැවතත් රජයට පාර දෙන්න. ඔය කතා කරපු කීප දෙනෙක්ගෙන් මම අහුවා මොකද්ද මේ ගස් වලින් කරන්න හදන්නේ කියලා. ඒකට ඒගොල්ලෝ කියන කරු ජනාධිපතිතුමනේ මේකේ අර MDF බෝඩ් කියන බෝඩ් ජාතිය හදන්න පුළුවන්. ඒ වගේම දෙකේ දෙකේ පොළු හදලා මේක අර අපිට මෙහෙන් වෙන රටවල් වලට අරින්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට කරු ජනාධිපතිතුමනේ මේක විශාල කර්මාන්තයක්. ජනාධිපතිතුමා කියන කොරුඳු පොළු කියලා. කොරුඳු පොළු නෙමෙයි. ෆයිනස් පොළු ජනාධිපතිතුමනේ. අපි ෆයිනස් පොළු වලට ඇවිල්ලා දෙන. ඉතින් මේ වගේ විශාල වශයෙන් වනවගාව අපිට ආරම්භ කරලා මේ ෆයිනස් එක අයින් කරලා දැම්මොත් ඉතින් කරු ජනාධිපතිතුමනේ නැවතත් අපිට මේ මධ්‍යම කඳුකරේ වතුර. එතකොට අපිට ඒක වැඩි කරලා දෙන්න පුළුවන්.